ආයුබෝවන්යාලුව හැමෝටම ඉතින් අද මං ඔයාලට කියලා දෙන්නේ ඉන්දියන් ස්ටයිල් එකට සුපිරිම කෑම වේලක් අපේ විදියට අපේ තාලෙට හදාගන්නේ කොහොමද කියලා. ඉතින් යාළුවනේ මේක හදාගන්න හරිම ලේසි. ඒ වගේම ගොඩක් අඩු වියදමක් තමයි මේකට යන්නේ. ඉතින් මේ දවස්වල ඉන්දියන් කෑම ටිකක් ජනප්‍රිය හින්දා ගොඩක් ආස ඇති ඒ විදියට කෑම වේලක් කන්න. අපි නම් බලමු මේ කෑම වේල ඉන්දියන් ස්ටයිල් එකට සුපිරියටම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපේ ලිස්ට් එකෙන් මම මුලින්ම හදන්න පටන් ගන්නෙ ස්වාමීට් එක. ඇත්තටම මේක චිකන් එකක් වගේ සුපිරිම රසකට තියෙනවා. මම මේ විදියට තෙල් ටිකක් රත් කරගෙන ඒකට එන සල් කරාබනේටි අපසූදුරු වගේ දේවල් එකතු කරගන්නවා. ඒ ටික රත් වීගෙන ඉද්දි මේ විදියට කපාගත්තු සුදු ලුණු, ලොකු ලුණු ඊට අමතරව කරපිංජම මිරිසුත් එකතු කරගන්නවා. මේ දේවල් ඔක්කොම එකපාර දාගන්න. ඊට පස්සේ මේ ටික හොඳින් තෙම්පරාදු කරගන්න ඕන. විනාඩියක් විතර මේ ටික හොඳින් රත් කරගත්තන් පස්සේ මම මේකට බැදගත්ත මිරිස් කුඩු 3-5 කුඩු එකතු කරගන්නවා. ඊට අමතරව ගම් මිරිස් කුඩු, ඒ වගේම කහ කුඩු, අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. ඊට පස්සේ ආයෙ සාමාන්‍ය ගින්දරේ අපි මේ ඔක්කොම ටික පොඩ්ඩක් රත් කරගන්න ඕන. මිරිස් කුඩු 3-5 කුඩු මන් දීලා තියෙන ප්‍රමාණයෙන් අරගෙන විනාඩි 2ක් විතර අඩු ගින්දරේ ඒ ටික හොඳින් බැදගන්න. දැන් මේ ටික රත් වුණාම මම මේකට උකු පොල් කිරි චුට්ටක් එකතු කරගන්නවා. ගොඩක් දාගන්න එපා, සාමාන්‍ය ප්‍රමාණයකට විතරයි පොල් කිරි එකතු කරගන්නේ. ඔයාලට හොදි වැඩියෙන් ඕන නම් වැඩිපුර පොල් කිරි ටිකක් දාගන්න, ඒක ප්‍රශ්නයක් නෑ. මම මෙතනදී මේක චිකන් එකක් වගේ හදන හින්දා පොල් කිරි අඩුවෙන් දාගෙන තමයි මේක හදාගත්තේ. පොල් කිරි ටික දාගත්තන් පස්සෙන් අපි මේ විදියට මේක විනාඩියක් විතර රත් කරගන්න ඕන. කිරි ටික රත් වෙනකන් විනාඩියක් විතර රත් කරගන්න. ඊට පස්සේ තමයි මේ විදියට තඹ ගත්ත ස්වාමීට් එකතු කරගන්නේ. අනිවාර්යයෙන්ම ස්වාමීට් එක තඹ ගත්තන් පස්සේ ඒකේ තියෙන වතුර ටික හොඳට බයින් කරලා තමයි මේකට එකතු කරගන්න ඕන. ස්වාමීට් එකේ වතුර තිබ්බොත් මේක ගොඩක් රසට හදාගන්න බැරි වෙනවා. ඒ හින්දා වතුර ඔක්කොම ටික මිරිකලා අයින් කරලා මේකට එකතු කරගන්න. මිරිකනවයි කියලා ස්වාමීට් එක අතේ චප්ප වෙනකම් මිරික ගන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයකට පරිස්සමෙන් මිරික ගන්න. ඒ වගේම තමයි ආල්ට කැමති ස්වාමීට් එකක් මේකට ගන්න පුළුවන්. මේ විදියට ස්වාමීට් එක හොඳින් කලවම් කරලා තව විනාඩි 2-3ක් සාමාන්‍ය ගින්දරේ මේක උයාගෙන ලිපෙන් අයින් කරගන්න. දැන් ඔයාලට පේනවා මේක චිකන් කරියක් වගේ මාරම ලස්සනට තියෙනවා. ඔයාලත් මේ විදියටම මන් දීලා තියෙන ප්‍රමාණයන්ගෙන් මේක හදාගන්න. ඒ විදියට ස්වාමීට් එක හදාගෙන ඉවරනම් පස්සේ මං කිරි හොදි එක හදාගන්නවා. මුලින්ම මේ විදියට කපාගත්ත ලොකු ලුණු, කරපිංචා, අමවිරිස් වගේ දේවල් ටික මේකට දාගන්නවා. අනිවාර්යයෙන්ම යාළුවනේ ඔයාලා මේ කිරි හොදි එකට එනසාල් කරාබනේටි ටික එකතු කරගන්න. ඒ වගේම කුරුදු, සූදුරු වගේ දේවල් දාගන්න පුළුවන් නම් තවත් හොඳ රසකට මේක හදාගන්න පුළුවන්. මේ හැම රෙසිපියටම අවශ්‍ය ද්‍රව්‍ය සහ ප්‍රමාණයන් වෙන වෙනම මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. එතනින් ඔයාලේ ඒ දේවල් අරගන්න. සමහර පැතිවල නම් කිරි හොදි එක හදනකොට මිරිස් කුඩු 3-5 කුඩු එහෙම දාගන්න. හැබැයි මම නම් දාගන්නවා, මට නම් කන්න බෑ නේතුව. ඉතින් මෙතනදී මම කුරුදු පොතු වෙනුවට කුරුදු කොළ කෑල්ලක් එකතු කරගන්නවා. එතකොට වෙනස්ම රසක් අපිට කිරි හොදි එකට ගන්න පුළුවන්. දැන් මේ විදියට පොල් කිරි ටික එකතු කරගෙන මේක හොඳින් කලවම් කරගන්න ඕන. ඉතින් ඔයාලට මේ කිරි හොද්ද ඉන්දියාවේ කිරි හොද්දක් කරගන්න ඕන නම් කරන්න තියෙන එකම දේ මේකට කොත්තමල්ලි මිටියක් විතර දාගන්න එක. කොත්තමල්ලි මිටියක් කියවට මිටියක් දාගන්න එපා. කොළ කෑලි දෙක තුනක් දාගන්න. ඒ කට්ටිය හොඳට කොත්තමල්ලි කොළ කනවා. මට නම් ඉස්සර ගතිය එච්චර අල්ලන්න තියෙනවා. මම මේකට ඒක දාගත්තේ නෑ. ඉතින් ඔයාලා මේ විදියට පොල් කිරි ටික දාගත්ත වෙලාවෙ ඉඳලම හොඳින් හැඳිගව ගන්න ඕන. එහෙම නැත්නම් කිරි කැටි ගෙහිලා ඔයාලට හොදි එක කන්න බැරි ගන්නට එනවා. ඒ හින්දා හොඳට මේ ටික හැඳිගව ගන්න. ඒ වගේම තමයි ලිපේකින්තර සාමාන්‍ය ප්‍රමාණයට තියාගන්න. ගොඩක් වැඩි කරගන්නත් එපා. ඒ විදියට විනාඩි 5ක් විතර මේ ටික රත් කරගත්තන් පස්සේ මම මේක ලිපෙන් අහිං කරගන්නවා. ඊළඟට මම පරිප්පු තමයි හදන්න පටන් ගන්නෙ. ඒකට මම මේ විදියට තෙල් ටිකක් රත් කරගෙන උළුහාල්, අබ, සූදුරු වගේ දේවල් එකතු කරගන්නවා. ඒ ටිකත් තුනී රත් වුණාන් පස්සේ කපාගත ලොකු ලුණු මේ විදියට එකතු කරගෙන මේ ටික හොඳින් තෙම්පරාදු කරගන්න ඕන. මම මේකට පොල් කිරි එකතු කරගන්නේ නැතුව තමයි හදාගන්නේ. හැබැයි අලෝනේ එහෙමයි කියලා රසේ වෙනසක් නැහැ. ඉතින් මේක රස ටිකක් වැඩි කරගන්න නම් මේ ලුණු, ඒ වගේම සුදු ලුණු වගේ දේවල් හොඳින් තෙම්පරාදු කරගන්න ඕන. දැන් මම මේ විදියට සුදු ලුණු, අමවිරිස් කරපිංචත් එකතු කරගෙන ඒ ටිකත් තුනී රත් කරගත්තා. ඊට පස්සේ හොඳින් හොදගත්ත අපේ පරිප්පු ටික මේකට එකතු කරගන්න ඕන. එකතු කරගෙන මේ ඔක්කොම හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ මම මේ විදියට මේකට මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. ඔයාලගේ සරණුව ඒක දාගන්න. ඊට පස්සේ 3-5, ඒ වගේම ගම් මිරිස් කුඩු ටිකක්,
කහකොඩු සහ ලුණු කුඩු එකතු කර ගන්නවා සමහර මේකට ගම්මිරිස් කුඩු දාන්නේ ඔයාලා කැමති නම් විතරක් ඒක වෙනස් කර ගන්න ඊට පස්සේ මම මේ ඔක්කොම ටික හොඳින් කලවම් කර ගන්නවා ලිපෙන් ඉදර මේ වෙලාවේදී සාමාන්‍ය ප්‍රමාණය තියා ගන්න ඔයාලට මේ පරිප්පුවේකට ලුණු ටිකක් වැඩිපුර එකතු කර ගන්න පුළුවන් නම් රස ටිකක් තව වැඩි කර ගන්න පුළුවන් දැන් මම මේ විදියට අවශ්‍ය ප්‍රමාණයට මේකට වතුර එකතු කර ගන්නවා ඔයාලත් ඔයාලගේ පරිප්පු අරගන්න ප්‍රමාණයට ඒ ටික හොඳින් උයා ගන්න පුළුවන් ගන්නට වතුර එකතු කර ගන්න ඊට පස්සේ මේක පොඩ්ඩක් කලවම් කරලා වහලා හොඳින් උයා ගන්න ඒ වගේම තමයි ඔයාලට මේකට තෙල් වෙනුවට බටර් එකතු කර ගන්න පුළුවන් නම් තවත් හොඳ රසකට මේක හදා ගන්න පුළුවන් සාමාන්‍ය ඉන්දියාවේ නම් බටර් එකතු කරලා තමයි මේ පරිප්පු එක හදාගන්නේ සාමාන්‍ය පරිප්පු වලට ඉන්දියන් අය කොත්තමල්ලි කොළ එකතු කර ගන්නවා ඔයාලට කැමති නම් ඒකත් දා ගන්න පුළුවන් ඔයාලට මේ පරිප්පු එක තවත් රසවත් කර ගන්න පුළුවන් මේක ඔයිල ඉවරනන් පස්සේ මේකට උඩින් තෙම්පරාදු කරගත්ත සුදු ලුණු සහ වීලි මිරිස් එකතු කරගත්තොත් ඉතින් මම මේ විදියට පරිප්පු එකත් උයාගෙන මේක ලිපෙන් අයින් කර ගන්නවා දැන් මම මේ විදියට අල බැදුම හදා ගන්න තෙල් ටික රත් කරගෙන ආයෙත් කලින් විදියටම එනසල් කරාබන යටි අබ සූදුරු වගේ දේවල් එකතු කර ගන්නවා ඊට අමතරව කරිපිංච ටිකුත් එකතු කරගෙන කපාගත්ත ලොකු ලුණු දා ගන්නවා ඊට පස්සේ මේ ටික මේ විදියට හොඳින් කලවම් කර ගන්න ඕන මේ වෙලාවේදී ඔයාලට ඕන සරණුව මේකට කැලි මිරිස් එකතු කර ගන්න ඒ වගේම තමයි ගම් මිරිස් කුඩු ඊට අමතරව ලුණු ඒ වගේම කහ චුට්ටකුත් එකතු කර ගන්නවා ඊට පස්සේ අම මිරිසත් එකතු කරගෙන මම මේක හොඳින් කලවම් කර ගන්නවා මම මෙතනදී මුලින්ම තෙල් එකට ලුණු එකතු කරගත්තේ මම පොඩියට අල ටික කපාගත්තේ හින්දා ඔයාලා මුලින්ම තෙල් එකට අල එකතු කරගෙන ඒ ටික තැඹුණන් පස්සේ මේකට ලුණු එකතු කරගන්න ඔයාලට පේනවා මම දැන් අල ටික කපාගෙන තියෙන විදිය මේ අල ටික ඉක්මනට පොඩි වෙන ගතියක් තිබ්බ හින්දා මම මුලින්ම අල ටික දාගත්තේ නැහැ ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම කලින් කිව්වා වගේ තෙල් ටිකට මුලින් අල ටික දාලා අල ටික බැදගෙන ඒ ටික හොඳින් තැඹුණන් පස්සේ ලුණු ටික දාගන්න ඇත්තටම මීටත් වඩා මාරම රසකට අල බැදුමක් හදාගන්න විදිය මම කලින් channel එකට දාලා තියෙනවා ඔයාලා මේ වීඩියෝ එක බලුවේ නැත්නම් මේ වීඩියෝ එක පල්ලෙහා description එකේ ඒකේ link එක තියෙනවා ඉතින් ඔයාලට ඒක බලන්න පුළුවන් ඔයාලා මේ විදිහට අල ටික බැදගනිද්දී තෙල් ටිකක් වැඩිපුර දාගෙන අල ටික පොඩ්ඩක් හර වෙනක තියලා බැදගත්තොත් සුපිරිම රසකට අල ඒක ඔයාලට හදාගන්න පුළුවන් මේ විදියට අල ඒකත් හදාගත්තන් පස්සේ මම බත් එක තෙම්පරාදු කරගන්නවා මම එකම බත් එක කොටස් දෙකකට බෙදලා එක කොටසක් තමයි මේ විදිහට තෙම්පරාදු කරගන්නේ ඔයාලට කැමති නම් බත් ඔක්කොම මේ විදිහටම හදාගන්න පුළුවන් මේක හරියටම හදාගන්න විදිය මම වෙනම වීඩියෝ එකකින් කියලා දීලා තියෙනවා ඒක බලුවේ නැත්නම් මේ වීඩියෝ එක පල්ලෙහා තියෙන link එකෙන් ඔයාලට ඒකත් බලන්න පුළුවන් ඉඟුරු සුදු ලුණු සහ ලොකු ලුණු ටික හොඳින් රත් වුණාන් පස්සේ මම මේ විදියට මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා ඒ වගේම තුන පහ කුඩු ගම් මිරිස් කුඩු කහ කුඩු සහ ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා ඊට පස්සේ මේ ටික හොඳින් කලවම් කරගන්න ඕන ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණය තියාගන්න බත් එක දාගත්තන් පස්සේ තමයි ලිපේ ගින්දර වැඩි කරගන්නේ ඉතින් යාළුවනේ ආතල් කිචන් එකේ තවත් මේ වගේ ගොඩක් රසවත් රෙසිපි තියෙනවා ඒ හැම දෙයක්ම ඔයාලට channel එක තුල ගිහිල්ලා බලන්න පුළුවන් ඒ වගේම තමයි මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාලා පහලින් comment එකක් දාන්න ආතල් කිචන් channel එක හොඳයි නම් පහල තියෙන සුදු පාට subscribe button එක ඔබලා එහා පැත්තේ තියෙන bell එකට අතට අහුවෙන එකකින් ගහගෙන යන්න ඉතින් මේ විදියට බත් එක දාගෙන විනාඩි දෙකක් විතර හොඳින් රත් කරගත්තන් පස්සේ මේක ලිපෙන් අයින් කරගන්න ඉතින් මේ දවස්වල ගොඩක් ජනප්‍රිය විදියට ඉන්දියන් කෑම හොයාගෙන කට්ටිය යනවා ඉතින් හැමෝටම මේ විදියට කන්න බැරි හින්දා ඒ වගේ මීල් එකක් ගෙදරදීම හදාගන්න විදිය තමයි අද මම ඔයාලට කියලා දුන්නේ ඉතින් මම මෙතනදී හදාගත්ත කෑමත් එක්කම මම ඊට අමතරව සම්බෝල ඒ වගේම පපඩම් සහ මිරිස් කරල් බෙදගත්තා ඔයාලත් ඒ ටික මේ විදියටම හදාගන්න ඉතින් සම්පූර්ණයෙන්ම නිර්මාංශික විදියට තමයි අද මම මේ කෑම එක හදාගත්තේ තවත් මේ වගේම රෙසිපි ඉස්සරහට අලුත් අලුත් විදියට මම දෙන්නම් ඔයාලා මේකට බත් එක උයාගන්න වෙලාවේදී ඒකට තලාගත්ත එනසල් කරමනේ ටික එකතු කරගන්න පුළුවන් නම් තෙල් මේස හැඳිකුත් එකතු කරගෙන වෙනද උයාගන්න විදියටම ඒක උයාගන්න ඊට පස්සේ කැමති නම් මේ විදියට තෙම්පරාදු කරගන්නත් පුළුවන් එහෙම නැත්නම් තෙම්පරාදු කහපතන් සුපිරියටම හදාගන්න විදියත් මම channel එකට දාලා තියෙනවා ඒක උනත් ඔයාලට මේකට හදාගන්න පුළුවන් ඒ වීඩියෝ එකේ link එකත් මේ වීඩියෝ එක පල්ලෙහා description එකෙන් අරගන්න. ඉතින් මම දැන් මේක දේශා බාණ්ඩ තමයි පටන් ගන්න හදන්නේ. ඔයාලට තියෙන්නේ බලන් ඉන්න. ඇත්තටම දැන් නම් කීවල කීවල කටස් රිදෙනවා. ඒ වගේම ඔයාලගේ කන් දෙකත් රිදෙනවා ඇති. එහෙනම් මං ගිහින් එන්නම්. ඇත්තටම ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට.
තවත් රසවත් වීඩියෝ එකක් අරගෙන ඔයාලගාවට ඉක්මනටම එන්න. එහෙනම් යාළුවෝ හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම බුදු සරණයි දේවීටයි.